පාර්ලිමේන්තුව මැතිවරණය වෙනුවෙන් අපි SLVLOG නිෂ්පාදනය කරන්න යෙදුණු වැඩසටහන් මාලාවක් තියෙනවා Time Start Now කියලා. ඉතින් ඒ වැඩසටහනට ඉදිරිපත් වෙන අද අපේක්ෂකයා තමයි අනුරාධ විමලරත්න SJB එක නියෝජනය කළමින් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නැගෙනහිර ආසන සංවිධායක මම හරිනි. හරි නැගෙනහිර කොළඹ. එතකොට අනුරාධ තෝරගත්තු මාතෘකාව තමයි ආර්ථිකයේ විශේෂ කොට ඉන්ඩස්ට්‍රීස්. ඉතින් ඒක නිසා මම ඉන්ඩස්ට්‍රීස් ආශ්‍රයෙන් ඔබ මොනවද ඔබ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්ඩස්ට්‍රීස් වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ප්‍රශ්න අහන්න පටන් ගන්නෙ. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ ඉන්ඩස්ට්‍රීස් වලට බලපාන ප්‍රධාන මේ වෙලාවේ තියෙන ලොකුම චැලෙන්ජස් මොනවද? දැන් ඔයාට පේන විදිහට මේ වෙලාවේ තියෙන පළවෙනියටම විසඳන්න තියෙන චැලෙන්ජස් මොනවද? Your time start right now. Okay. මං හිතන්නේ අපේ රටේ කර්මාන්තවලට තියෙන ලොකුම බාධකය තමයි එකක් පුහුණු ශ්‍රමය නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තාක්ෂණික දැනුම නැති ගැටලුවක් තියෙනවා. ඒ වගේම විදේශ ආයෝජන කර්මාන්ත ආරම්භ කරන්න අවශ්‍ය කරන මූල්‍ය මේ රටට පැමිණීමේ විශාල අඩුවක් තියෙනවා. ඒකට මම දකින විශේෂම ප්‍රධානම හේතුව තමයි අපේ අර රෙඩ් ටේප් කියන එක බොහෝමයක් තියෙනවා. ඒ වගේම කාලයක් තිස්සේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා මේ රටේට පිටින් ආයෝජන කර්මාන්ත පැමිණීම අපි ඇත්තටම අහුරලා තියෙනවා. අපි අර බොහෝ දුරට අර වාමාංශික ආර්ථික මොඩලයකට හුරු පුරුදු වෙලා තියෙනවා. මොකද ඔක සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ පටන් ගත්තා. ජයර් ජයවර්ධන මහත්තයාගේ කාලේ විවෘත වුණත් ඒක හරියට අපේ මිනිස්සුන්ගේ ඇඟට අතට ගියේ නැහැ. ඉතින් ඒක හින්දා අපි තරඟකාරීත්වයට කම්පිටිෂන් වලට ටිකක් බය ජාතියක් වෙලා තියෙනවා. මං හිතන්නේ අපි ඕක මුලින්ම වෙනස් කරගන්නවා. ඉස්සෙල්ලාම අපි ආකල්ප වෙනසක් කරගෙන ඒ වෙනස් කරන්න ඔබ යෝජනා කරන්නේ මොනවද? නීතිමය වශයෙන්ද පාර්ලිමේන්තුව හදන්න පුළුවන්, නීති හදන්න පුළුවන් බලය ඔබට ලැබෙනවා පාර්ලිමේන්තුවට ගියපුවාම? ඔබ යෝජනා කරන නීති ප්‍රතිසංස්කරණ මොනවද? ඔව්, දැන් අපි ඉන්නේ වාමාංශික ආර්ථික මොඩලයක නෙමෙයි, සමගි ජන බලවේගය හැටියට. ඒ වගේම අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන අර නියෝ ලිබරල් නව ආර්ථික ලෙසෙෆෙයා කියලා කියන්නේ අර වෙන දෙයක් වෙච්චාවේ කියන මතෙත් අපි නෑ. අපි ඉන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික මොඩලයක් තමයි අපි ඇත්තටම ෆෝකස් කරන්නේ. ඒකෙදි අපි විශ්වාස කරනවා බහුජාතික සමාගම් වලට, කර්මාන්ත ශාලා වලට මේ රටට එන්න තියෙන ඉඩකඩ තියෙන අවස්ථා අපි වැඩි කරලා දෙන්න ඕනේ, තියෙන බාධක අඩු කරන්න ඕනේ. ඒ හරහා ඒ කර්මාන්ත වලින් අපේ ජනතාවට රැකියාවල්, ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවට බදු මුදල් වගේම ඒ ආයතන වලින්, ඒ කර්මාන්ත වලින් අපේ ජනතාවට දැනුම ලබා ගන්න අපි මේ දොරවල් විවෘත කරන්න ඕනේ කියලා. ඒ වගේම ඒ ලැබෙන මුදල් වලින් අපි අපේ දේශීය නිෂ්පාදකයන්ට, නිදේශීය කර්මාන්ත කරුවට සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ ජාත්‍යන්තර මට්ටමේ ඒ බ්‍රෑන්ඩ්ස් එක්ක සටන් කරන්න පුළුවන් තත්වෙට එන්න, ඒ කියන්නේ අපි බහුජාතික සමාගම් වලට ලබා නොදෙන අපි කියමු බදු වට්ටම්, ඒ විතරක් නෙමෙයි අඩු මුදලට එහෙම නැත්නම් සබ්සිඩයිස් කරපු ඒගොල්ලන්ට අවශ්‍ය කරන විදුලිය, ජලය, අමුද්‍රව්‍ය වගේ දේවල් රජය මැදිහත් වෙලා ඒක ලබා දීලා අර තරඟකාරී මට්ටමට එන්න අපි ඒගොල්ලන්ව ශක්තිමත් කරන්න ඕනේ. එතකොට මට විශ්වාසමන්ට විශ්වාසයි අපේ මිනිස්සු දක්ෂයි, හොඳ දක්ෂ මුලේ තියෙන කට්ටියක් අපේ රටේ ඉන්නේ, චුට්ටක් කම්මැලි. ඒ වුණාට අපේ මිනිස්සුන්ට අඩුපාඩුවක් තියෙන්නේ අවස්ථාව. අවස්ථාව ලබා දුන්නොත් ඒගොල්ලන්ට ටික කාලයක් ඇතුළත අර විශාල කම්පැනි ජාත්‍යන්තර සමාගමක තරඟ කරන්න, ඒව අභිබවා යන්න අපේ මිනිස්සුන්ට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ වෙලාවේ ඉන්ඩස්ට්‍රීස් එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රීස් ෆේස් කරන රෙඩ් ටේප්ස්, ඔබ කලින් රෙඩ් ටේප්ස් ගැන කියපු නිසා මොනවද රෙඩ් ටේප්ස්? ඒ කියන්නේ ස්පෙසිෆිකලි මෙන්න මේ රෙඩ් ටේප් සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරනවා කියලා කියන්න පුළුවන් උනාර ස්පෙසිෆික් කාරණා තියෙනවද? ස්පෙසිෆික් කියන්නේ දැන් අපි ඇත්තටම ආයෝජනයක් කරන්න ගියොත්, ව්‍යාපාරයක් කරන්න ගියොත්, එහෙම නැත්නම් ලංකාවේ කර්මාන්ත ශාලාවක් අරින්න ගියොත් ඉස්සෙල්ලාම එන ප්‍රශ්නේ තමයි අපිට මූල්‍ය ගැටලු වෙනවා.
ඒ කියන්නේ බැංකුවකට ගිහිලා ලෝන් එකක් ගන්න ගත්තොත් අපි හම්බ කරන ගානට වැඩිය සමහර වෙලාවට ලෝන් එකේ පොලිය හැටියට යනවා. ඒක ගැන අපි සලකලා බලන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය ආයතනයකට අප්‍රූවල් එකක් ගන්න ගියාම රස්තියාදු කරනවා ඒ මිනිස්සයාට කම්පැනි එපා වෙන තරමට. ඒ විතරක් නෙමෙයි අපේ බදු ක්‍රමයක් සරල නැහැ. ඉතාම අමාරු බදු ක්‍රමයක් තියෙනවා. අපි ඒක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ලංකාවේ අපේ ව්‍යාපාරිකය කර්මාන්තකරුව ඒකට පිටරටින් ආයෝජනයක් එහෙම නැත්නම් හවුල්කාරයෙක් ගේන්න යනකොට BOI එකට ගියා කියලා කියන්නේ. BOI එකේ මාස ගාණක් එහෙම නැත්නම් අවුරුදු ගාණක් යනවා වැඩක් කරගන්න. ඒක මේක සෙන්ට්‍රලයිස් වෙලා නැහැ. ආයතන කීපයකට යන්න ඕනේ. BOI එකට ගියා ඩිරෙක්ට් අපිට කෙලින්ම වැඩේ කරගන්න බෑ. ඒ විතරක් නෙමෙයි පගාව දෙන්න ඕනේ, වංචාව දූෂණය තියෙන හින්දා මේවා ඉතාම අමාරු තත්වයක තියෙන්නේ. ඒ වගේම අර පිටරටින් එන ආයෝජකයාගේ ආයෝජනය සේෆ්ගාඩ් කරන්න, ඒ කියන්නේ ආරක්ෂා කරන නීති පද්ධතියක් මේ රටේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ලබන මුදල් හරි ලාභය හරි ආයෝජනයේ කොටසක් නැවත ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒකට ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන ඒ ස්ථාවරය නැවත අරන් යන්න ඒ ස්ථාවරය, ඒ විශ්වාසය පහුගිය රජයවල් විසින් ඇති කරලා නැහැ. ඒ වගේම අපි තාම මේ ඒකට හරියන ශ්‍රම බලකාය මේ රටේ හදලා නැහැ. මොකද මම ජපානය ඇමරිකාව වගේ විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව හදාරලා, ඒ වගේම ගෝලීය මගේම ව්‍යාපාර පිටරට තිබිච්ච හින්දා තාමත් තියෙනවා. හින්දා ඒ පිළිබඳව දැනුමක් මට තියෙනවා. ඒ රටවල් වල වැඩ කරෙන්නෙත් කොහොමද කියලා. ඒ රටවල් වල මට්ටමට අපි තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඒක හින්දා අපි අධ්‍යාපනය හරහා ඒක ශක්තිමත් කරලා, ඒ වගේම අපේ කර්මාන්ත මෙහි පහසුවෙන් කරන් යන්න පුළුවන් තත්ත්වයට ගේන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඔබ කිව්ව ආයෝජකින්ගේ විශ්වාසය කියලා, ආයෝජකින්ගේ විශ්වාසය දිනා ගන්න ඔබ යෝජනා කරන්නේ මොනවද? ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න අපි ඉස්සෙල්ලාම නීති සම්පාදනය කරන්න ඕනේ. ඒ නීති සම්පාදනය කිරීමේදී ඒගොල්ලන්ගේ කොමිස් ගන්න නැති වෙන්න, ඒගොල්ලන්ට වැඩේ ඉතාම පහසුවෙන් කරගෙන යන්න, ඒ වගේම මම අර කිව්වා වගේ ඒගොල්ලන්ගේ මුදල් සුරක්ෂිතයි කියන තැනට මේ රටේ නීති ටික අපි හදලා තියෙන්න ඕනේ. ඒ වගේම මම විශ්වාස කරනවා ශ්‍රම බලකාය අපේ ශ්‍රමිකයා ආරක්ෂා වෙන්න ඕනේ. හැබැයි ඒක සාධාරණ විදිහකට අපි කරෙන්න ඕනේ. මොකද මේ රටේ ආයෝජකයෝ බොහෝමයක් මේ රටින් යන්න ගියේ, එහෙම නැත්නම් ෆැක්ටරි වහලා දැම්මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගින්ද මේ රටේ වැඩ කරගන්න බැරුව ගියා. සමහර දේශපාලන පක්ෂ ඒකට ඍජුව මුල් වෙලා ඒවා ඇත්තටම වැටෙන තැනට වැඩ කළා. ඒගොල්ලෝ කිව්වේ ලංකාවේ කට්ටියට බාධා වෙනවා, එහෙම නැත්නම් අපේ ශ්‍රමිකයා ආරක්ෂා කරගන්න ඕනේ. ශ්‍රමිකයා ආරක්ෂා වෙන්නේ නැහනේ බ්‍රූනෝ, මේ කොම්පැනි වහලා ගියාම. අපි මේක සාධාරණ වෙන්න ඕනේ. දැන් මම දැක්කා පහුගිය මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා මාස 6කට සැරයක් පෞද්ගලික අංශයේ සේවකයාගේ පඩි වැඩි කරන්න බල කරනවා කියලා. සිල්ලර කඩයක් කරලා තියෙන මිනිස්සෙට තේරෙනවා මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මාස 6න් 6ට පඩි වැඩි කළොත් බඩු මිලට මොකද වෙන්නේ? ඒ කම්පැනි කොහොමද කරන්නේ? ඒක කරන්න බැරි දෙයක් නේ. ඒ විතරක් නෙමෙයි, එහෙම වුණොත් වෙනවා එක්කෝ ස්ටාෆ් එකෙන් භාගයක් අඩු කරන්න වෙනවා ඒ වැඩි වෙන පඩි මට්ටමට, එහෙම නැත්තම් කම්පැනි වහලා දාලා යන්න වෙනවා. ඉතින් ඒකෙන් කවුරුත් දිනන්නේ නැහනේ. ඉතින් ශ්‍රමිකයා ආරක්ෂා වෙන්න ඕනේ, සේවකයා ආරක්ෂා වෙන්න ඕනේ. හැබැයි කොම්පැනිය වෙන් නැති වෙන්න කොම්පැනිය අපි ආරක්ෂාව ගැන හොයලා බලන්න ඕනේ. හයි, අර ඇන්ටි කරප්ෂන් සම්බන්ධයෙන් ඔබ කෝ කියන්නේ දැනුත් නීති රීති තියෙනවා. අපි හොඳ ඩ්‍රයිවරි ඇක්ට් එකක් තියෙනවා. මම දැන් මේ අලුතෙන් පාස් වෙච්ච නීති කීපයකුත් තියෙනවා. එතකොට දැන් නීතියේ ප්‍රශ්න නීතියට වඩා මේකේ වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි බොහෝ තැන්වල යෝජනා වෙන්නේ. එතකොට මේ தත්ත්වය ප්‍රායෝගිකව නීති හදන එකට අමතරව ප්‍රායෝගිකව ඉෂ්ට සිද්ධ වෙන්නේ නැත්තේ කොතන කියලාද ඔබ හිතන්නේ? හිර වෙලා තියෙනවා. ඔව්, නීති තියෙනවා. ඒක හරි. හැබැයි නීති අලුත් වෙන්නත් පුළුවන්. තව මීට වැඩිය තියුණු වෙන්න පුළුවන්. ඒ වගේම මේ නීති ක්‍රියාත්මක වීමේ අඩුපාඩුවක් මේ රටේ තියෙනවා. ඒ කියන්නේ පොලිසිය ප්‍රශ්න තියෙනවා, රාජ්‍ය ආයතනවල ප්‍රශ්න තියෙනවා, ඒ වගේම උසාවි පද්ධතියෙත් ප්‍රශ්න තියෙනවා. මොකද දැන් සමහර අය කිව්වා මේ අපි පත් වෙච්ච දවසට පහුවෙන්ද ඉඳන්
හොරුවල් දනවා කියලා. ඒක බොරුවක්. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඔය කට්ටිය දැන් බලේ ඉන්න කට්ටියට විහිළුත් කරන්න පටන් අරන්නේ. මේ කෝප් තියෙන්න පුළුවන් නම් අල්ලන්න කියලා. එතන වෙලා තියෙන්නේ නීති නැතිකම නෙමෙයි අපේ අපේ ජනතාවගේ ආකල්පවල ඉස්සලම් ප්‍රශ්නයක් තියෙනවා. අපි උනත් ගොඩක් වෙලාවට ජනතාව පොලිසියෙන් ඇල්ලුවෝ කීයක් හරි දීලා යන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ආණ්ඩුවේ තැනකට ගියාම පගාවත් දීලා කරගන්න හදනවා. එහෙම බැරි තැනකට එහෙම නොකර බැරි තැනට මේ රටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක ඉස්සල්ලාම අපි වෙනස් කරන්න ඕනේ ඔය වංචා දූෂණ අල්ලන ආයතනවල තියෙන වංචාව දූෂණයේ හොරකම අපි ඉස්සල්ලාම අඩු කරන්න ඕනේ. ඕන්න එහෙම නැත්නම් නැති කරන්න ඕනේ. ඒක අපි කරන්න ඕනේ ඒ සේවකයන්ට එතන වැඩ කරන කට්ටියට ශක්තිමත් ආඩම්බර වෙන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන පුළුවන් වෙන්න පුළුවන් වැඩ පඩියක් දෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන්ට ගරුත්වය අපි ඇති කරන්න ඕනේ. ඉතින් ඒ හරහා තමයි මම හිතන්නේ අපිට මේක කරන්න පුළුවන්. ඒ වගේම අපි දිගින් දිගටම කියන දෙයක් තමයි ප්‍රොකියුම්මන්ට් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිද වෙන්න ඕනේ, ස්වාධීන වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන නැහැ. නඩු දාන්නේ කාටද? ඒ කියන්නේ වංචා දූෂණ අක්‍රමිකතාවලට නඩු දාන්නේ, හොරකම් වලට, බදු ප්‍රශ්න වලට නඩු දාන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒක ස්වාධීන නැති හින්දා, ඒක ජනාධිපතිවරයා යටතේ තියෙන හින්දා නඩු දාන්නේ කාටද, නඩු දාන්නේ නැත්තේ කාටද, නඩුවක් දානකොට ඒක අර ටෙක්නිකල් ඉෂුස් වලින් විසිවෙන්න දානවද, එහෙම නැත්නම් මේක දිනන්න දානවද කියන එක තේරුම් තෝරන්නේ දේශපාලන අධිකාරිය. ඔන්න ඕක වෙනස් කරගන්න නැති වෙනකන් අපිට මේ රටේ නීති පද්ධතිය වෙනස් කරගන්න හම්බෙන්නේ නැහැ. ඔය යෝජනා කරන්නේ පබ්ලික් ප්‍රොසිකියුට් ඔෆිස් එක වගේ එක? එය පබ්ලික් ප්‍රොසිකියුට් ඔෆිස්, ඇටර්නි ජෙනරල්ස් ඇන්ඩ් ද සොලිසිටර් ජෙනරල්ස් ඔෆිස් should be independent. දැන් ඒක තියෙන ජනාධිපතිවරයාට. ඉතින් දේශපාලඥයෝ බලයට එන හැමෝම මේක ප්‍රොටෝකෝල් එකේම තියෙනවා. AG's ඩිපාර්ට්මන්ට් එක රටේ ආණ්ඩුවේ නීතිඥවරයා විදියට වැඩ කරන. ඔබ යෝජනා කරන අලුත් ආයතනයද නැත්නම් මේ ආයතනය එතනින් ගලවනවා වගේ? මම කියන්නේ මේ ආයතනය ස්වාධීන වෙන්න ඕනේ. රජයට තමයි වැඩ කරන්නේ. ඒ වුණාට ජනාධිපතිවරයාගේ දේශපාලඥයාගේ කීමට යටත් වෙන්න හොඳ නැහැ. දැන් මහ බැංකුව අපි ස්වාධීන කළේ. මහ බැංකුව ස්වාධීනයි. ඒ කියන්නේ ඒකට ජනාධිපතිවරයාට දේශපාලන අධිකාරිය රත ගන්න මේගොල්ලෝ වැඩ කරන්නේ ආණ්ඩුවට තමයි. නමුත් ඒගොල්ලන්ට අර ඔටොනොමි එක කියන එක තියෙනවා හරි දේ තෝරගන්න. ඔබ පාර්ලිමේන්තුවට ගිහිල්ලා බලලා දැන් අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට හරි. එහෙම නැත්නම් අපි හිතමු දැන් අපි ඔබ ගොඩක් කාරණා ගොඩක් කතා කරා. එතකොට මේකෙන් මේ කතා කරපු ඔක්කොගෙන්ම පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට හරි පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙන ඔබ ප්‍රයෝරිටයිස් කරන නීති සංශෝධනය මොකක්ද? මම තුනක් බලාපොරොත්තු වෙනවා. මං ඇත්තටම යන්නේ පාලම්බෝක්කු හදන්න මිනිසුන්ට රස්සාවල් දෙන්න ඒකට නෙමෙයි. ඒකට පාර්ලිමේන්තුවට යන්න ඕනේ නැහැ. දැන් මේ පාර කැන්වස් කරද්දිම කියනවාද රස්සානම් දෙන්නේ නැහැ කියලා? මේකයි මම හැමතිස්සෙම කියනවා, තමන්ගේ සුදුසුකමට තමන්ගේ දක්ෂතාවයට රැකියාවක් ලබා ගන්න පුළුවන් රටක් හදනවා. ඒ අවශ්‍ය කරන සුදුසුකම දක්ෂතාවය ලබා දෙන්න අධ්‍යාපනය හරහා. මොකද අපේ තියෙන ලොකුම සම්පත තමයි මිනිස් සම්පත. ඒ වුණාට මිනිස් සම්පත අපි හරියට අර එම්පවර් කරලා නැහැ, බලගන්වල නැහැ. ඒක මගේ පළවෙනිම දේ තමයි අධ්‍යාපනය ගැන මගේ විශේෂ අවධානයක් තියෙනවා. මොකද අධ්‍යාපනයේ වටිනාකම මම හොඳටම දන්න කෙනෙක්. මම ලංකාවේ සාමාන්‍ය පෙළ කළා, ඊට පස්සේ ලන්ඩන් ඒ ලෙවල්ස් කළේ, ඊට පස්සේ මම පිටරටවල තමයි ඉගෙන ගත්තේ. අධ්‍යාපනය කියන එක ඉතාම වටින දෙයක්. හැබැයි අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ විශාල ගැටලු තියෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය තාම අවුරුදු 50ක් විතර පිටිපස්සෙන් ඉන්නේ. ගෝලීය ආර්ථිකයත් එක්ක මේ අලුත් ලෝකයක් එක්ක හැප්පෙන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තාම නැහැ. මුදල් වියදම් කරලා විතරක් මේක කරන්න බෑ. ප්‍රශ්නයකට මුදල් ගහලා විසඳන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා, මුදල් ගහන්න නැතුව විසඳන්න පුළුවන්. තියෙන මුදල් වලින් වෙනස්කම් කරලා කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපේ අධ්‍යාපන ක්‍රමය තාම එතන නැහැ. ගෝලීය ශ්‍රම බලකායට, ගෝලීය කර්මාන්තවලට, ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සිය, වෙබ් සිකියුරිටි, ඒ වගේම ලෝකයේත් එක කරන්න පුළුවන් ව්‍යාපාරවලට සරිලන බුද්ධියක් දැනුම අපේ අධ්‍යාපන ක්‍රමය හරහා ලබා දීලා නැහැ. අන්න ඒක අපි වෙනස් කරන්න ඕනේ. තාක්ෂණික දැනුම තියෙන පොතපතේ විතරක් නෙමෙයි, දැන් තාක්ෂණික දැනුම අතේ පයේ වැඩවල තමයි ලෝකෙ තැන තියෙන්නේ. ඒකට පුළුවන් ආශ්‍රම බලකායක් අපි මේ රටේ එකේ ඉඳන් ඇති කරන්න ඕනේ. අධ්‍යාපනය අපි අවුරුදු 50ක් ඉස්සරහට හිඳගෙන හිතාගෙන තමයි අද අපි වැඩ කරන්න ඕනේ. ඉතින් අධ්‍යාපනය ගැන මගේ විශේෂ අවධානයක් තියෙනවා. ඒ වගේම අර මං කියපු ආර්ථික ක්‍රමයේ සිදුවෙන්න ඕනේ වෙනස්කම් ගැන මගේ ලොකු උවමනාවක් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් උගත් උනාට වැඩක් නැහැ, සල්ලි තිබ්බට වැඩක් නැහැ,
ගුණධර්ම තියෙන්න ඕනේ, මනුස්සකම් තියෙන්න ඕනේ. අපි කොච්චර කිව්වත් අපේ රටේ ඕක නැහැ. ඉතින් ගුණ යහපත් සමාජයක් කාන්තාවන්ට පාරේ බහැලා යන්න පුළුවන්. තමන්ගේ රට ගැන හිතන, තමන්ගේ පලාත ගැන හිතන, තමන්ගේ අනිත් මනුෂ්‍යයා පිළිබඳව, අනිත් පුරවැසියා ගැන හිතන ගුණ යහපත් සමාජයක් හදන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒක කොළඹින් පටන් ගන්නත් ඕනේ කියලා මං හිතනවා. රයිට්. අවසාන වශයෙන් ඇයි ඔබට මනාපයක් දෙන්න ඕනේ කියලා අපිට තනි වාක්‍ය කීපයකින් කියන්න පුළුවන් මේ? දැන් උගත් බුද්ධිමත් තරුණයෝ හොයන්නේ, මම උගත්, මම මේ ලයිස්තු වල ඉන්න ලංකාවේ, මේ කියන්නේ ඔක්කොම කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ලැපක්ෂල ලයිස්තු වල ඉන්න ලාබාලම අපේක්ෂකයන්ගෙන් එක්කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, මම නගර සභා මන්ත්‍රීවරයෙක් හැටියට, පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට අත්දැකීමුත් එක්ක, උගත් තරුණ විතරක් නෙමෙයි අත්දැකීමුත් එක්ක එන පුද්ගලයෙක්. ඒ වගේම මගේ අවුරුදු 14ක දේශපාලන ඉතිහාසය ඇතුළත මම ඉතාම ආඩම්බර වෙන කාරණයක් තමයි අද වෙනකම් වංචා, දූෂණ, අක්‍රමිකතා, බලය අපයෝජනය පිළිබඳව චෝදනාවක්වත් නැතුව තමයි මම මේ මැතිවරණයට එන්නේ අවුරුදු 14ක ඉතිහාසයක් එක්ක, කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 2. ඔබට අපේ සුභ පැතුම්. ගොමිස්තුතියි.